මේ මයිතන වසරතියක යුද්ධය තිබ්බ හින්දා අපිට තේරෙනවනේ මොකද කරන්න ඕන කියන එක. ඒත් අපි ඔක්කොම බිම දිගාව අපිට පාසල් වලත් අපිට උගන්න නින්දා ඒ එක්ස්පීරියන්ස් එක තිබ්බින්දා. ඊට පස්සේ කොම්මාරි විශාල සද්දයක් ඊට පස්සේ ආවා. ඊට පස්සේ තමයි දන්නේ ඒක රොකට් මේකකින් ගැහුවා කියන එක RPG එකක්. ඉතින් ඒ සියල්ලකෙදීම බේරිලා විනාඩි දෙකක් මේ විනාඩි දෙකක්ද තප්පර 30ක්ද දන්නේ නැහැ. ඒක නිකන් අවුරුද්දක් වගේ තට තට දඩ ගාලා වටිනවා. දැන් එක්කෙනෙක් එහෙන් කෑ ගහනවා, මෙහෙන් කෑ ගහනවා. ඉතින් හිතන්නේ යා මැරනවා, මෙයා මැරනවා කියලා තරංග පරිණිතාන කපු අල්ල ගත්තා. ටී-ෂර්ට් එක රතුම රතුයි. හිතුවේ ඉතින් යා මැරනවා කියලා. මම හිතන්නේ ඒත් මං දැනන් හිටියේ නෑ මට වෙඩි වැටිලා කියලා. හැබැයි බස් එක කොහොම හරි ග්‍රවුන්ඩ් එකට ගියාන් පස්සේ මට නැගිටින්න බැරි වුණා. ඔක්කොම බහැලා යනකොට මම හිතන්නේ චාම්බර කපු ගෙදර තමයි මම උස්සන්නේ. කපු ගෙදර ඇහුවා කියලා නෑ මොකද ඇවිදින්න පුළුවන්ද කියලා. මම කෝ ඇවිදින්න බෑ කියලා මම හිතන්නේ චාම්බර කපු ගෙදර තමයි මම උස්සගෙන ක්‍රීඩාංගණයට ගියේ.